യൂട്യൂബ് ചാനലിലേക്കിട്ട് ഒയാള ഐ ബോൺ കീഴ പിലിക്കാനും അത് മമ്മ ഒയാളോട്ട് കീഴ തിന്നാം മീ പാച്ച്മെൻ്റ് ഐസിനൊക്കെ കയറാണേ പാച്ച്മെൻ്റ് ഐസിനേക്ക് മൾട്ടിക്ക കുത്തപ്പി കയറാ അത് മങ്ങ കീഴ തിന്നാം മെന് മീ തേനി ടൈഗർ ലില്ലി മല കോമത് ഹദാന കീഴ തേനി ടൈഗർ ലില്ലി മല ඇල දන්නවා මේ ඉක්මනට මේ කියන්නේ ලොකු මල් ගහනකොට කේක් ස්ට්‍රක්චර් එක ඉක්මනට හදා ගන්න පුළුවන් නේ මල් අඩුවෙන් හදන්න පුළුවන් ලොකු මල් ගහන. උන්ට අපි දැන් අද බලමු කොහොමද මේ මල හදන්නේ කියලා. ওই මලේ මැද තියෙනම රේණු මේ රේණු වලට මේ විදියට අපි කම්බි 6ක් නවලා ගන්න ඕනේ. චුටියට මේ විදියට මේක මේ 26 ගේජ් 26 කම්බි මේ මලට මම ගන්නෙ. මේ තියෙන්නේ මේ විදියට අපි මේ විදියට මුදුවක් හදලා ගන්නවා මේකට රේණු තියෙනවා 6ක් මේ තියෙන්නේ මේ විදියට නවලා ගන්නවා අරගෙන අපි දන්නවනේ දැන් පාච්මන්ට් අයිසිං එක හදන විදිය මේ තියෙන්නේ පාච්මන්ට් අයිසිං එක හදලා ඒකට මං කල එක මික්ස් කරලා තියෙනවා මේක ලෙමන් yellow මික්ස් කරලා මම මේ විදියට අරන් තින්ද ඔයාලා දන්නවා අයිසිං එක මෙහෙම මෙහෙම අනන්න මං කියලා දුන්නා ඒ විදියට ඇනුවම තමයි මේක අයිසිං එක සොෆ්ට් වෙන්නේ ඉතින් මේ විදියට චූටි බෝලයක් අරගෙන දාලා මෙහෙම මේ විදියට ඒව 6ක් හදන්න ඕනේ මේ විදියෙ රේණු 6ක් හදන්න ඕනේ එක සමානම වෙන්න ඕනේ මල් වල එහෙම නැහනේ. ඉතින් ගොඩාක් මල් අපි හදනකොට ගහේ පිපුණු මලක් වගේම හදන්න ඕනේ. මේ විදිහට මේ විදිහේ ඒවා 6ක් අපි හදාගන්නවා. මේ විදිහට කම්බි 6කට ඒ වගේ රේණු 6ක් දැන් අපි හැදුවා. දැන් ඊට පස්සේ මේ මලට කට එක තියෙනවා මේක මේ ටයිගර් ලිලි මල කට එක. ඒකෙම දැන් ලොකු මලක් ඕන නම් මේ කට එක ගන්නත් පුළුවන්. එතකොට ගේජ් 26 කම්බි අරන් හරියන්නේ 22 වගේ කම්බි වල හදන්න ඕනේ. දැන් මේක මේ මේ විදිහට පෙන්සිල් ටූල් එක අරගෙන මේ කම්බිය ළඟ වැඩියෙන් ටූල් කරන්නේ නැත්නම් කැඩෙන්න පුළුවන් මේ විදිහට අපි ටූල් කරනවා කම්බිය පෙටල් එකේ මෙතෙන්ටම තියෙන්න ඕනේ නැත්නම් මේ මල් කල්පවතින්නේ අපි හදන්නේ කල්පවතින්නේ නැතුව යනවා මේ කියන්නේ කැඩෙනවනේ මෙතනින් අයියේ මදි වෙලා කැඩෙන්න පුළුවන් කියලා මේ විදියට තමයි මේක පෙටල් එක හදාගන්නේ. එතකොට මේව ඩස්ටින් පවුඩර් මේ ඔයාලා දන්නවා මේ ඩස්ටින් පවුඩර් මේ තියෙන්නේ මේ මේක කොළ පාට මම හදන්නම් මල
magenta color මලක් හදන්න. දැන් ඒක ටිකයි දාගන්නේ. මෙතෙන් ඉස්සෙල්ලා මේ මල මේ finger tips වලින් color කරගන්න. මේ හරිය කොළ පාටින් ගාලා දැන් මේ කොළ පාට අතේ තියෙද්දි මුණත් කමක් නැහැ. මෙහෙම ගාගන්න. එහෙමනේ මල් වල මේ විදියට ගාගන්න. හැමතැනම මේක විදියට ඔන්න ඔයාලට ආස විදියට ගාගන්න. අරමල මේකට තියෙනවා වේනේ එකක්. මේ තියෙන්නේ මේ වේනේ එකට තියලා මෙහෙම ඉරි ලකුණු කරගන්න. මේ ඉරි දිග අතට තියෙන පැත්තකට හරවලා ඉතින් වෙනස් කඩේ තියෙනවා ගන්න පුළුවන් කොළ වලට. මේ තියෙන්නේ වෙන එක ඇඳගත්තා. එතකොට මේ විදියට මෙහෙම මේ විදියට ටූල් කරා. ඉතින් මේක දැන් වේලෙන්න තියන්න ඕනේ. මේ විදිහ හයක් අපි හදන්න ඕනේ. මේ විදිහ හයක් අපි හදන්න ඕනේ. කොට මේ දිග කම්බිනේ තියෙන්නේ මේක හැම වෙලේම අපි මල් හදනකොට කම්බිය කපන්නේ තුනකට දිගට ටිකක් තියෙන්න ඕනේ. දැන් වේලෙන්න තියෙනවා. මේ දැන් දෙකක් හැදුවා. ටිකක් විතර මේකේ දැන් අපි මලක් හදනකොට මේ වත්ින්නේ හදන්නේ. එතකොට එකම විදියටම ගන්න බෑ. එහෙම ඕනත් නෑ එහෙම. දැන් ටිකක් දුරට ප්‍රතිහාය සමානවට ගන්න. එකක් ලොකු කරලා එකක් පොඩි කරලා එහෙම නැතු ටිකක් විතර සමානවට ගන්න. දැන් අපි මේ ටයික ලිලි මලේ පෙති ඔක්කොම හැදුවා. දැන් අපි මල් ගොඩක් හදනවා නම් මේ විදියට පෙටල්ස් වෙනම හදලා මේවා වෙනම හදලා තියාගන්න ඕනේ. තියලා මේක මේ අපි හදපු දවසේම මේක මෙහෙම තියලා එකට එකතු කරන්න එපා. දැන් උදේ හැදුවොත් හවස වගේ තමයි එහෙම කරන්න ඕනේ. මොකද මේක එකතු කරනකොට මේ කැඩෙන්න පුළුවන්. මේ විදියට මෙහෙම තියලා මේ මේ හය අපි මේකට ගන්නවා. මේ තියෙන්නේ අරගෙන මේ විදියට මම පරිස්සමෙන් කරන්න ඕනේ. කොහොමත් මල් අපි මල් හදනකොට පෙති එකක් දෙකක් වැඩිපුර හදා ගන්න. එතකොට එකක් විතර කැඩුනත් කමන්නේ නෑනේ. මේ බලන්න මේ විදියට මේක ගම් ටේප් ඔයාලා දන්නවනේ මේ. මේක මේ ගම් ටේප් වලින් මෙහෙම හදනවා. මේ විදියට එක අපි මෙහෙට මෙහෙට කරලා ඊට පස්සේ මෙහෙම මේක අරගෙන මෙහෙම තියලා ඉස්සෙල්ල පෙටල්ස් තුනක් මෙහෙම නිකන් ත්‍රිකෝණේ වගේ වෙන්න මෙහෙම තියාගන්න. පෙටල්ස් තුනක් හොඳට වේලෙනකන් ඉඳලා පටන් ගන්න. මේ තියෙන්නේ මේ ත්‍රිකෝණේ වගේ. මේ වගේ තියෙනවා. කරලා මෙහෙම ගැට ගහ ගන්න.
බලන්න මේ විදියට අපිට මේව මෙහෙම හිට මෙහෙට කරලා හදන්න පුළුවන් නිසා එහෙම ගැට ගහ ගන්න පස්සේ හදා ගන්න ඊට පස්සේ අපි ත්‍රිකෝණේ වගේ නේ තිබ්බේ ඒ අය අතරට අනිත් ටික තියෙනවා මේ පරිස්සමට කරන්න ඕනේ මේ පෙති ඒකයි වේලලා ගන්න ඕනේ නැත්තම් අදලා හැමතිස්සෙම මලක් හදනකොට පෙති 6යි නේ ඕනේ 7ක් විතර හදා ගන්න මේ කොච්චර වේලුණත් සමහර වෙලාවට කැඩෙන්න පුළුවන් ඊට පස්සේ මෙහෙම හොඳට මෙහෙම කරලා මේ විදියට මෙහෙම මේ ගම් ටේප් එක ඔපා ගන්න. මේකේ සුදු පාටකකුත් තියෙනවා. ඔයාට දැන් කේක් එක ඕන විදියට අනුව සුදු පාටින් බඳ ගන්නත් පුළුවන්. දකොල පාටින් තදට පේනවනේ. සුදු පාට මලක් වගේ හැදුවොත් කොළ පාටේ දෙන්න ගැලපෙන්නේ නැත්නම් ඔයා සුදු පාට එකෙන් කරා ගන්න පුළුවන්. කරලා මේ විදියට බෙටල් ස්ටික් මෙහෙම හදලා ගන්න පුළුවන් මේ. ඔය විදියට තමයි ටයිඩ් ලිලි මලක් හදන්නේ. දැන් ටයිඩ් ලිලි මල. මේ තියෙන්නේ තවත් වෙන විදිය. වෙන කලයකකින් හදපු මලක්. අපිට මේ විදියට කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. මේකට කොලයක් ඕනනේ. එතකොට මේ ටයිගර් ලිලි මලට ඒ කටරකින්ම අපි ගත්තනේ ටයිගර් ලිලි මේ පෙටල්ස් හදපු කටයක ඒකින්ම කොල පාටින් කපලා කොල හදා ගන්න. කොල පාට මේ විදියටම ටූල් කරන්නත් ඕනේ. මේ විදියටම කොල පාටින් හදන්න විතරයි තියෙන්නේ. කොල පාටත් එක එක පාට තියෙනවනේ ෂේඩ් කරලා කොලයක් හදා ගන්න. මේ විදියට තමයි ටයිගර් ලිලි මලක් හැදුවම තියෙන්නේ. මේ මල ලොකුනේ මේ ලොකු කටයකින් හදන්නත් පුළුවන්. ඉතින් ලොකු කේක් ස්ට්‍රක්චර්ස් වලට මේ මල ලස්සනයි. ඔමේ ටයිගර් ලිලි මලට මේ කොලයක් හදන හැටි මං මගේ වීඩියෝ එකක් ඇති මේ කොල හදපු රෝසස් වලට මේ ටයිගර් ලිලිස් වලට ඒකෙනුත් බලන්න. එතකොට තව ටිකක් ඔයාලට පැහැදිලි වෙයි. මේක ගැනත් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරලා අහගෙන ලස්සනට මල් හදන්න. තව ඉතින් කියපු මල් හදන්න ඔයාලට ආස මල් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා දෙන්නම්. මේ විදියට මල් හදලා ලස්සනට කේක් ස්ට්‍රක්චර්ස් හදන්න ඉගෙන ගන්න. මං කල්යාණි මුණසිංහ.